ඉන්කන් ගෝරේ චමුසිංහලෙන් පළවෙනි එපිසෝඩ් එක සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ මේ පොතේ පළවෙනි චැප්ටර් එකේ එන කතන්දර තුනක්. ඒ කතන්දර තුන තමයි බණ්ඩ කෝටිපතියෙක් වුණ හැටි, ඩාබිගේ රත්තරන් සහ සතමහාය කතාව. මේ කතන්දර තුන අහලා ඔයාලට හිතෙන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි, අපි දැන් පළවෙනි කතාවට යමු. බණ්ඩ කෝටිපතියෙක් වුණ හැටි. ඔන්න ඈත පිටිසර ගමක ඉන්න බණ්ඩ කියලා මිනිසෙක්. මේ බණ්ඩගේ හිතේ දැවෙන ආශාවක් තියෙනවා රටේ ලොකු ව්‍යාපාරිකයෙක් වුණ ධම්මිකගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙන්න. හැබැයි බණ්ඩගේ මේ දැවෙන ආශාව ඉෂ්ට කරගන්න බැරි හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ධම්මික කියන ව්‍යාපාරිකයා මේ බණ්ඩ කියන මිනිස්සෙන් මේ ලොකු ජීවත් වෙනවද කියලාවත් දන්නේ නැහැ. අනිත් එක තමයි බණ්ඩ කියන නම හිඟන්නේ. කොටිම ධම්මික ඉන්න පළාතට යන්නවත් බණ්ඩග ඇති සත්‍යයක්වත් තිබෙන්නේ නැහැ. තවත් හේතුවක් තමයි ධම්මික විධිමත් අධ්‍යාපනයක් ලැබලා තිබෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය මිනිස්සුන් නම් මොකද කරන්නේ? මේ දැවෙන ආශාව උපන්දනව මරලා දානවා. ඒත් බණ්ඩ එහෙම කරේ නැහැ. මේ බණ්ඩගේ ආශාව නොසන්සිඳන ආශාව. කාලෙත් එක්ක මේ ආශාව ටික ටික දැඩි වුණා මිසක් අඩුුනේ නැහැ. ඉතින් දවසක් බණ්ඩ මේ ආශාව හිතේ හිර කරගෙන ඉන්න නැතුව ඇක්ෂන් එකක් ගන්නවා. මෙයා බණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක හොරෙන් නැගලා ධම්මිකේ ඉන්න පළාතට යනවා. එතකොට මෙයා දකිනවා ධම්මිකගේ කැම්පේන් එකේ සේල්ස්මන්ලට ජොබ් වේකන්සිස් තියෙනවා. මෙයා ඒකට ඇප්ලයි කරනවා. ඔන්න දැන් මෙයා ඉන්ටර්වියු එකට යනවා. කොහොම හරි මෙයා සේල්ස්මන් ජොබ් එක ගන්නවා. පස්සේ කාලෙක ධම්මික කියනවා මේ බණ්ඩ ඉන්ටර්වියු බෝඩ් එක ඉස්සරහ ඉඳගෙන ඉද්දි අනිත් අයගෙන් නොදැක්ක අමුතු කොන්ෆිඩන්ට් එකක්, දැවෙන ආශාවක් එයාගෙන් පිළෙන්න තිබ්බ බව. ඉතින් බණ්ඩට සේල්ස්මන් ජොබ් එකක් ලැබෙනවා. ඒත් බණ්ඩගේ ආශාව සේල්ස්මන් ජොබ් එක කරගෙන ඉන්නක නෙමෙයි, ධම්මිකගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙන එක. ඉතින් මේ ජොබ් එක කරලා මෙයා පාර්ට්නර් කෙනෙක් වෙන්නේ කොහොමද? මෙයාට දවසක් ඒකට චාන්ස් එකක් එනවා. ඒ චාන්ස් එක එන්නේ අහඹ විදිහට. ගොඩක් වෙලාවට ජීවිතේ චාන්ස් එන්නේ ඉස්සරහා දොරෙන් නෙමෙයි, පස්සහ දොරෙන්. බණ්ඩටත් මේ වගේ පස්සහ දොරෙන් චාන්ස් එකක් ආවා. ඒක එන්නේ මෙන්න මෙහෙමයි. ධම්මික තමන්ගේ ව්‍යාපාරයට අලුතින් ලාම්පුවක් හඳුන්වලා දෙනවා. මේ ප්‍රොඩක්ට් එක ලේසියෙන් විකුණන්න පුළුවන් කියලා එයාට වැඩ කරන කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. හැමෝම පස්ස ගහනවා. ඒත් බණ්ඩ මේක තුලින් ඔපචුනිටි එකක් දකිනවා. බණ්ඩ බාර ගන්නවා මම මේ ප්‍රොඩක්ට් එක විකුණලා දෙන්නම් කියලා. බණ්ඩ පොඩි එෆර්ට් එකක් දීලා මේ ලාම්පුව රට පුරාම විකුණනවා. ඔහොම මාස ගණක් යද්දී බණ්ඩට ධම්මිකව සමීපව ආශ්‍රය ගන්න හම් වෙනවා. එතකොට ධම්මික දකිනවා බණ්ඩගේ තියෙන කැපැසිටි එක, එයාගේ අරමුණු සහ දැවෙන ආශාවන් මොනවද කියලා. තව ටික කාලකින් ධම්මිකගේ බිස්නස් එකට අලුත් ප්‍රොඩක්ට්ස් ගොඩක් එකතු වෙනවා. මෙන්න මේ කාලෙ වෙද්දී මාකටිං සීන් එකේ එක්ස්පර්ට් කෙනෙක් කියලා හිටපු බණ්ඩව ධම්මික බිස්නස් පාර්ට්නර් කෙනෙක් කරගන්නවා. ඊට පස්සේ බණ්ඩ කෙටි කාලයක් ඇතුළත කෝටිපතියෙක් වෙනවා. දැන් දෙවෙනි කතාව, ඩාබිගේ රත්තරන්. ඔන්න ඩාබි කියලා තරුණයෙක් ඉන්නවා. මේ තරුණගේ මාමට රත්තරන් නිධියක් හම් වෙනවා. මේ රත්තරන් නිධිය හරන්න ලොකු වේදමක් යනවා. මේකට යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඩාබි මාමා එකතු වෙලා තමන්ගේ නෑදෑයොත් එක්ක කතා කරනවා. ඒ කට්ටියත් එකතු වෙලා ෆන්ඩ් එකක් හදාගෙන කට්ටිය රත්තරන් පතලේ වැඩට බහිනවා. ඔන්න ට්‍රක් එකක් පුරලා රත්තරන් මිනිස්සු බස් මෙයාලා ලබා ගන්නවා. තව ට්‍රක් දෙක තුනක් හම්බුනාම මෙයාලා කොස්ට් එක කවර් වෙලා මෙයාට ලාභ ලබන්න පුළුවන්. ඒත් හදිසියෙන් මොකද වෙන්නේ? රත්තරන් නිදි එකපාරම අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ මෙයාලා කොච්චර හැරුවත් තවදුරටත් මෙයාට රත්තරන් හම්බෙන්නේ නැහැ. අන්තිමේදී මෙයාලා වැඩේ අත්හැරලා දානවා. රත්තරන් නිදි හරහාගෙන ගෙනාපු උපකරණ කුණු කොලේ විකුණලා මෙයාලා අයින් වෙලා යනවා. මේ උපකරණ ගත්ත පරණ බඩුවලෙන්ද සාමාන්‍ය විදිහට හිතන මිනිස්සෙක් නෙමෙයි. මෙයා රත්තරන් පතල සම්බන්ධ ඉංජිනේරුවෙක්ට කතා කරනවා. මේ ඉංජිනේරුවට කියනවා පොඩි කැල්කියුලේෂන් එකක් කරලා දෙන්න කියලා. මේ ඉංජිනේරුව පොඩි කැල්කියුලේෂන් එකක් කරලා කියනවා රත්තරන් තියෙන ඩාබි නවත්තපු තැනින් අඩි 3ක් යටින් කියලා. ඉතින් මේ පරණ බඩු එකතු කරන මනුස්සයා රත්තරන් පතල හාරලා මිලියන ගාණක ලාභයක් හොයනවා. ඕනම දෙයක් අතාරින්න කලින් ඒ ශේෂ්ත්‍රය ගැන එක්ස්පර්ට් කෙනෙක්ගේ උපදෙස් ගන්න එක ගොඩක් වටිනවා. හරි, මේක තමයි තුන්වෙනි කතාව, සතපනහේ කතාව. මේ කතාව රත්තරන් හාරලා බංකොලොත් උන ඩාබි සහ මාමට ලැබුණු අත්දැකීමක්. රත්තරන් සිද්දෙන ලොකු කාලයකට පස්සේ ඩාබි මාමයි මාමට අයිති වීමෝලක පොඩි වැඩක් කර කර ඉන්නවා. දෙන්න වැඩේ කර කර ඉද්දි අහල පහල ගෙදරක ඉන්න දුප්පත් ගෑනු ළමෙක් මේ වීමෝලට දුවගෙන එනවා. මේ ගෑනු ළමයා වැරහැලි ඉඳගත්ත අවුවට පිච්චුන හමක් තියෙන පොඩි හෙට්ටු ගෑනු ළමෙක්. මෙයා ඇවිල්ලා ඩාබිගේ මාමට මහත්තයා කියලා කතා කරනවා. ඩාබිගේ මාම වැඩේ කරන ගමන්ම ඇයි කියලා අහනවා. මේ පොඩි කෙල්ල කෑගාලා කියනවා මගේ අම්මා මහත්තයාගෙන් සතපනහක් ඉල්ලන් ඉන්න කිව්වා කියලා. ඩාබිගේ මාමට මලපනිනවා. මොනසෙක් කෑ ගහනවා මම දැන් වැඩක්, පස් වෙලාවක් මං ඒ ගැන බලන්න දැන් යනවා කියලා. මේ පොඩි කෙල්ල හරි මහත්තයා කියනවා ඒ වුණාට අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ.
ටික වෙලාවකින් ඩාබිගේ මාමා ආයෙත් කෑ ගහනවා. ඒත් මේ කෙල්ල හෙල්ලෙන්නවත් නැහැ. ඩාබිගේ මාමට හොඳටම තරහා යනවා. එයා අතේ තිබ්බ වීගෝණියත් අතහැරලා ලොකු තරහකින් මේ පොඩි ගෑනු ළමයා ළඟට එනවා. මේ සිද්ධිය දැකපු ඩාබි ගොඩක් බය වෙනවා. මොකද ඩාබි දන්නවා මාමා කෙනෙක් නහරකාරයා කියලා. මාමා මේ පොඩි ගෑනු ළමයා ළඟට එද්දි මේ ගෑනු ළමයා මොකද කරේ? ගෑනු ළමයා තව අඩියක් ඉස්සරහට ගිහිල්ලා හයියෙන් කෑ ගැහුවා. අපේ අම්මා 750ක් ගේන්න කිව්වා කියලා මෙයා කෑ ගහනවා. ඩාබි මාමා මොහොතක් මේ කෙල්ල දිහා බලන් ඉන්නවා. මේ ගෑනු ළමයා බිමේ හිටගෙන ඇස් දෙක ලොකු කරගෙන මේ මාමා දිහා බලන් ඉන්නවා. මේ වෙලාවේ මාමා කරන්නේ ඩාබි හීනකින්වත් හිතපු නැති දෙයක්. මෙයා තමන්ගේ පර්ස් එක අරගෙන 750ක් කරා මේ කෙල්ලට දෙනවා. මේ කෙල්ලේ 750 අතේ ගුලි කරගෙන එළියට දුවනවා. ඊට පස්සේ ඩාබිගේ මාමා මොකද කරේ? මෙයා වීමෝලේ කෙල්ලලට ගිහින් විනාඩි 10ක් විතර ජනලෙන් ඈත බලාගෙන හිටියා. ඩාබි තමන්ගේ මාමගෙන් අහනවා මාමගේ තරහ නිවෙන්න මේ කෙල්ල කරපු මැජික් එක මොකද්ද කියලා. ඒ වුණාට මාමා එක උත්තරයක් දෙන්නේ නැහැ. ඇත්තටම මේ මාමගේ තරහව කියන හැඟීම යටපත් කරන්න මේ කෙල්ලගේ යම්කිසි බලයක් තිබ්බා. මේ බලය මොකක්ද? ඔයා තේරුම් ගත්තොත් ඔයා කමෙන්ට් එකක් දාන්න. ඔයාට ඒක තේරුම් නැතත් මේ පොත ඉස්සරහට යද්දී අපිට බලය මොකක්ද කියලා අඳුර ගන්න ලැබෙනවා. මේ කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට හිතෙන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන හොඳ නරක අඩුපාඩු ඕනම දෙයක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි මේ එපිසෝඩ් එකේම පාට් 2 වෙනින් හම්බෙමු. සුබ දවසක්.